క్రీస్తుమంతుల మా ప్రేమవంత సహోదర సహోదరి అని అదాపి మరియతుమియగే నిర్మల హృదయ మంగళ్య పవత్వ ఈ అపి చేసుకే దివ్య హృదయ మంగళ్య పవత్వ అది మరియతుమియగే నిర్మల హృదయ మంగళ్య ఎత్తటమ మరియతుమియట తిబుని నిర్మల వూ హదవతక్ ఏ హదవతే తిబురు పరిత్యాగశీలీత్వయ අපිට මෙපමණයි කියලා ප්‍රමාණාත්මකව පෙන්වන්නට මොනම විදියකටවත් හැකියාවක් නැති තරම් අපි දකිනවා සම්ප්‍රදාය තුළ ඇගේ ජීවිත කතාව ගැන කියවනකොට ඇගේ හදවත කොයි තරම්නම් සංවේදී හදවතක්ද කියලා තමන් ගැබ්ගෙන ඉන්න අවස්ථාවේදීත් තමන්ගේ ඥාති සොයුරිය සයවෙනි මාසයේ කියලා දැනගත්තම ඇයගේ ගැබ් ගැනීම නොතක ඇයට උපස්ථාන කරන්නට සතපුම් ගණනාවක් දුර දිවාගෙන ගිහිල්ලා ඇගේ ඥාති සොයුරියට උපකාර කරන්නට තරම් වූ මහා දයාන්විත හදවතක් ජීවිතේ ඇයගාවට ආපු කිසිම කෙනෙක්ව හරවලා යවන්නේ නැතුව බොහෝ දිනාගේ දුකට වේදනාවට ප්‍රශ්නවලට කරදරවලට සංවේදී වූ හදවතක් තමන්ව පරයා හැම මොහොතකම අනිත් අය වෙත යොමු වුණු හදවතක් මට විශ්වාසයි දේව මාතාවන්ගේ හදවත ජේසුස් වහන්සේගේ හදවතට සමාන වූ හදවතක් වෙන්නට ඇති එමත් නැත්නම් ජේසු මට දැනෙන විදිහට ඒ අම්මගේ හදවතින් ඉගෙන ගන්නට ඇති ගොඩාක් දේවල් ප්‍රමාන්තේනි හරියට අපි අපේ අම්මගෙන් ගොඩාක් යහපත් දේවල් ඉගෙන ගන්නවා වගේ ජේසුගේ ජීවිතයේ තිබුණු අති බහුතරයක් වූ යහපත් වූ දේවල් එයාගේ අම්මගෙන් තාත්තගෙන් ලැබුණු දේවල් වෙන්නට ඕන ඒ නිසා දේව මාතාවන්ගේ ඒ නිර්මල වූ ගති පැවතුම් නිර්මල වූ සිතුම් පැතුම් ඒ නිමල ජීවිත රටාව චේසුට බොහෝ බලපෑම් කරන්නට ඇති ප්‍රභාන්තේදී ජීවිතේ වැදගත් වෙන්නේ නිර්මල බවක් මේ නිර්මල බව රැක ගැනීම ලේසි නෑ මේ වගේ කෙලෙස් වලින් පිරුණු සමාජයක මේ දරම් වූ අපිරිසිදු අපරිශුද්ධ දේවල් වලට අපේ හිත ඇදිලා යනකොට ඔබගේ මගේ අපි හැමෝගෙම යද්දි නිර්මලත්වය කියන්නේ අපිට අභියෝගයක් නිර්මලව ජීවත් වෙනවා කියන එක අපිට අරගලයක් එකලෙසි නෑ ජීවිතේ නිර්මල බව අපිට හීනයක් එක සැබෑ කරගන්න අමාරුයි අපි ඉංග්‍රීසියෙන් කියනවා හරියට ඒක යුටෝපියන් ස්කීම් එකක් වගේ. ඒ කියන්නේ කවදාවත් අපිට කරන්න බැරි දෙයක් වගේ බවටපත් වෙලා. අද සමාජ රටාවන් එක්ක. නමුත් අමාරු නෑ. ජේසුස් වහන්සේ බොහොම පැහැදිලිව තමන් කුරුස පාමුල ශ්‍රාවකයාට තමන් ආදරය කරපු ශ්‍රාවකයාට තමන්ගේ මෑණියන්ව බාර දෙනකොට ඒ මෑණියන්ට බොහොම පැහැදිලිව කියනවා මේ ඔබේ පුතා කියලා. ජේසුට ආදරය කරන හැම කෙනෙකුටම ජේසු හරි ආදරණීයව එයාගේ මෑණියන්ව දෙනවා හේතුව ජේසු දන්නවා තමන්ගේ මෑණියන්ට පුළුවන් මට දුන්නු නිර්මල හදවත තමන්ගේ අම්මගේ මෑණියන්ගේ තිබුණු ඒ නිර්මල හදවත තමන්ගේ පුතාට දෙන්න කියලා ප්‍රමාන්තේනි ජේසුට පුළුවන් ඔබගේ මගේ ජීවිතවලට නිර්මල වූ හදවතක් දෙන්නට කොහොමද ඒ අම්මගේ උවදෙස් ඒ අම්මගේ අවවාදයන් ඒ අම්මගේ මඟ පෙන්වීම අපිට අවශ්‍ය නිසා ඒ නිසා තමයි කුරුස පාමුලදී දේව අම්මව දුන්නේ එහෙම නැත්නම් දේව අම්මව බලා ගන්න කවුරුත් නැහැ කියලා දේව සංරක්ෂණය ගැන විශ්වාස කරපු අම්ම කෙනෙකුට පුතෙකුට එහෙම අවශ්‍යතාවයක් නැහැ දේව සංරක්ෂණය ගැන විශ්වාස කරපු අම්ම කෙනෙකුට පුතෙකුට අවශ්‍යතාවයක් නැහැ අනේ මගේ අම්මව බලා ගන්න කවුරුත් නැති වෙයි ඒ නිසා මම මගේ අම්මව බාර දෙන්න ඕනයි කියලා එහෙම හැඟීමක් නෙමෙයි මෙතන තිබුණේ ඒ නිසා ප්‍රේමවන්තේනි අපි
අපගේ දේව අම්මට ආදරය කරමු. මරියම් අම්මව අපි අපේ 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 හදවතට ලං කරගමු. ඇය අපට ඇගේ නිර්මල හදවත තුල ජේසුගේ හදවතට සමීප හදවතක් සමාන හදවතක් අපේ හදවත තුල ඇති කරයි. එතුමිය තුල තිබුණු ඒ සංවේදී බව පරිත්‍යාගශීලීත්වය දයාව කරුණාව දුර ගලාගෙන යන ආදරය තමන් පරයා අන්නයට යහපත කරන්නට ඕනයි කියන ඒ උත්තරීතර වූ අදහස ජීවිතේ අපිටත් දෙයි. එනිසා අපි ආඥා කරමු ස්වාමින් වහන්සේගේ ආදරය තුළ බලවත් වෙමු ශක්තිමත් වෙමු. අපි කියමු ආදරාම්මේ ඔබ තුළ තිබුණු ඒ නිර්මල හදවත අපි තුළත් ඇති කරන්න කියලා. ඒ අම්මත් එක්ක එකතු වෙමු. ජේසුට ආදරය කරන ශ්‍රාවකෙක් හැටියට අපි දේව අම්මව අපේ අම්ම කරගන්නට අපි අදිෂ්ඨානයක් ඇති කරගමු. ආමේන්. සුබ දවසක්. ජේසු පිහිටයි.